අයිබන් කියල පිළිගන්න ඔවල් හැම දෙනෙක්ම කලින් මතා කීපයක දිම වීඩියෝස් කීපයක් ඉදිරිපත් කරා නෝවා2iPhone එක ගැන අදමං ඔගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ නෝවා2iPhone එකගේ කැමරාව එක ගැන. ඉතින් අපි ඒ සඳහා යොමු. මුලින්ම දිස්සෙන ඔගලන්ට ෆෝර්නය ගත්තාම කැමරාව ඇප් එක ඕපන් කරපු හාම වීඩියෝ සහ කැමරා තියෙනවා. ඉතින් ඒක සිලෙක් කරල ඉවර වෙලා තමයි ඕගොලන්ට භාවිතා කරන්න පුළුවන්. වීඩියෝ සිලෙක් කරපු හාම ඕගොලන්ට මේ ආකාරයට දිස්සෙනවා වීඩියෝ මෝඩ් එක කියලා උඩින් වීඩියෝ කියලා සඳහන් වෙනවා. එක වීඩියෝ බට්න එක ඔබපු හාම ඔගොලන්ට රෙකෝඩ් බට්න එකක් පේනවා. එතකොට ඔගොලන්ගේ වීඩියෝ එක රෙකෝඩ් වෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ වීඩියෝස් කරනකොට ඔගලන්ට පෝස් කරන්න පුළුවන්. ඊට පස්සේ පෝස් කරලා ආපහු ප්ලේ කරලා වීඩියෝ එක කන්ටිනියු කරන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ඔගලන්ට සාමාන්‍ය ආකාර වීඩියෝස් මේ කැමරාව වීඩියෝ කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ වීඩියෝස් බලන්න පුළුවන්. ඊට පස්සේ කැමරා බටන් එක ඔබපුවාම ඔගලන්ට පින්තූරු ගන්න පුළුවන්. මම දැන් ඔගලන්ට පින්තූරක් අරන් පෙන්නන නෝමල් මෝඩ් එකේ මේ ආකාරයට මම දැන් ඔගලන්ට කැමරාවෙන් ෆොටෝස් කීපයක් අරන් පෙන්නන්න. ෆොටෝ එකක් ගත්තහම ඔගලන්ට ගැලරියේ බලන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඒ වගේම උඩ කොනේ තියෙනවා ෆ්ලෑෂ එක. ඒක ඔටෝ ඕෆ් ඔන් ඕල්වේස් ඔන් මෝඩ් හතරකට බෙදා තියෙනවා. ඔටෝ එකේදී ෆ්ලෑෂර ඔටෝ ඔන් ඔටෝ පත්තු වෙනවා. ඒවගේම ඔෆ් එකේදී ෆ්ලෑෂරය ඔෆ් කරලා දාන්න පුළුවන්. ඒවගේම ඕල්වෙස් ඔන් කරපුහම මේ එල්ඩී ලයිට් එක පත්තු වෙලාම් පේෙන. දැන් ඔගලන්ට දිස් වෙනවා ඇති. ඒ ආකාරයට මේකේ උඩා ඉගන්න එකත් වෙනස් වෙනවා. ඊළඟට වයිට් ඩෑංගල් විව් එක ඕපන් වෙනවා කියලා ඔගලන්ට දිස් වෙනවා මේ අයිකන් එක ක්ලික් කරපුහාම. එතකොට ඔගලන්ට වයිට් ඩෑංගල් ෂෝට්ස් ගන්න පුළුවන්. ඒක අපව ක්ලික් කරපුහම වයිට් ඩෑංගල් ඩිසේබල් කියලා එනවා. ඊළඟ අයිකන් එක ක්ලික් කරපුහාම ඔගලන්ට පේනවා ඇති පොට්‍රේට් එනේබල් වෙනවා. පොට්‍රේට් ඩිසේබල් වෙනවා. ඒ කාරට එනේබල් ඩිසේබල් කරන්න පුළුවන්. ඒ වගේම මූවි පිච්ච එනේබල් වෙනවා ඒ අයිකන් එක ක්ලික් කරපුහාම. ඊළඟට අවසාන අයිකන් එක ක්ලික් කරපුවාම ඔගලන්ට සෙල්ෆි මෝඩ් එකට යන්න පුළුවන්. මේ ආකාරයට ඔගලන්ගේ සෙල්ෆි ගන්නවා නම් ඒ මෝඩ් එකට ගන්න පුළුවන්. මම නැවතත් කලින් ආකාරයට ෆ්‍රන්ට් කැමරාවට බැක් කැමරාවට යනවා. ඒ වගේම මෝඩ්ස් ඔගලන්ට තියෙනවා. මෝඩ්ස් ඉතාමත් ගොඩක් ආකාරයෙන් ගන්න පුළුවන්. සෙටිංස් ඔගලන්ට මේ ආකාරයට ගන්න පුළුවන්. මුලින්ම මං ගන්න රෙසලූෂන්, මන් දැන් මේකේ වැඩිම රෙසලූෂන් එක සිලෙක්ට් කරලා තියෙනවා. ඒ ආකාරයට ඔගලන්ට රෙසලූෂන් තෝර ගන්න පුළුවන්. ඊළඟට එනේබල් වෙලා තියෙනවා GPS ටැග්. මේ GPS ටැග් එක දාපම ඔගලන්ට ෆොටෝ එක ගත්ත ස්ථානයේ කෝඩිනේෂන් සේව් වෙලා තියෙනවා ෆොටෝ එකේ. ඒක භාවිතා කරන්න පුළුවන් ඔගලන්ට වෝටර් මාක් දාදි වගේ. ඊළඟට ඇඩ් වෝටර් මාක් එනේබල් කරපුහම ඔගලන්ගේ පින්තූරයක් ගත්තාම මේ ෆොටෝස් වල පහලින් වැටෙනවා නෝවා2i කැමරා කියලා. මම දැන් ඔයාලන්ට පෙන්නන්න. ඔයාලන්ට දැන් පහලින් දිස්සෙනවා ඇති Huawei නෝවා2i dual කැමරා කියලා සඳහන් වෙලා තියෙනවා. අපි ඊළඟ මෝඩ් එක එනේබල් කරමු. ඇසිස්ටිව් ග්‍රිඩ් යටතේ ඔගලන්ට කැමරා භාවිතා කිරීමේදී මෝඩ් කීපයක් දාලා තිනවා. ඕෆ් කරන්න පුළුවන්, ග්‍රිඩ් දාන්න පුළුවන්. දැන් මම එකින් එක පෙන්නනම් මේ තමයි ඕෆ් මෝඩ් දෙක සිලෙක්ට් කරපුවාම ඔගලන්ට දිස් වෙන්නේ. ඊළඟට මම ඊළඟ මෝඩ් එක ගන්නම්, ග්‍රිඩ් මෝඩ් එක යටතට ගන්න. එතකොට ඔගලන්ට පේනවා ඇති ග්‍රිඩ් එකක් ආකාරයෙන් දැලක් ආකාරයෙන් ඔගලන්ට ඉදි පේනවා. මේක ෆොටෝ ඡායාරූපකරණයේදී භාවිතාවන තරම් මෙතඩ් එකක්. ඉතින් ඊළඟ මෝඩ් එක මම සිලෙක්ට් කරලා ඔගලන්ට පෙන්නන්න. ඒකෙත් පෙර පරිදිම ඔගලන්ට දිස් වෙනවා ඇති
දැලක්කාකාරයෙන්. ඊළඟට සර්පිලාකාරයට ඔගලන්ට දිස්සෙනවා මේ මෝඩ් දෙක. ඇතර මේ මෝඩ් දෙකත් මේ මෝඩ් එකත් පින්තූර භාවිතා ගැනීමට භාවිතා කරනවා. ඊළඟ මෝඩ් එකත් මම ඔගලන්ට අරන් පෙන්නන්න. ඉතින් අනිත් පැත්තට ඔගලන්ට දිස්සෙනවා මේ යම්කිසි සර්පිලාකාර හැඩයක්ින් යුක්ත වෙනවා. ඊළඟට ඊළඟ සෙටිංස් මම පෙර පරිදි සකස් කර ගන්න. ඊළඟට මම ඊළඟ මෝඩ් එක යටතේ ඔයගලන්ට දිස්වෙන්නේ මියුට් කියන ඔප්ෂන් එක. ඊළඟට මම සිලෙක්ට් කරන ඔඩියෝ කන්ට්‍රෝල්, ඊළඟට මම සිලෙක්ට් කර ගන්නවා ටයිමර් එක. ටයිමර් එක ඔයගලන්ට භාවිතා කරලා ඔයගලන්ගේ ටයිම එකක් දීලා ෆොටෝ එක ගන්න පුළුවන් අවස්ථාව ලබා දීලා දෙනවා. ඒක සාමාන්‍ය කැමරාවක තියෙන ඔප්ෂන් එකක්. ඔඩියෝ කන්ට්‍රෝල් යටතේ ගිහාම ඔගලන්ට පුළුවන් වොයිස් කමාන්ඩ් දීලා පින්තූරු ගන්න. මම දැන් ඔගලන්ට වොයිස් කමාන්ඩ් එකක් දීලා පින්තූරක් අරන් පෙන්නන්නම්. මේ ආකාරයට ඔගලන්ට මැද පේන ඇති වොයිස් එක ඩිටෙක් කරගන්නවා. ඊට පස්සේ පින්තූරේ ගන්නවා. දැන් ඔගලන්ට දැක ගන්න පුළුවන් චීස්. චීස්. ඔගලන්ට දිස්සෙන ඇති වොයිස් කමාන්ඩ් එකක් දුන්නහම පින්තූරක් ගන්නවා. ඉතින් මේකත් ඔයගලන්ට භාවිතා කරලා ලේසියෙන් පින්තූරු ගන්න පුළුවන්. ඊළඟ මෝඩ් එක යටතට ගියාම ඔඩියෝ කන්ට්‍රෝල් යටතේ ඊළඟ මෝඩ් එක ඔයගලන්ට දැන් පේනවා ඇති මම එනේබල් කරනවා ටච් ටු කැප්චර් කියන ඔප්ෂන් එක. මේක ක්ලික් කරපුවාම ෆෝකල් පොයින්ට් එක එක තැනක තියාගෙන කැමරාව ෆෝන් එක ටැප් කරපුවාම ෆොටෝ එක කැප්චර් කරගන්නවා. ඊළඟට ඔබ්ජෙක්ට් ට්‍රැකින් මේ වගේ ඕගලන්ට ෆෝකල් පොයින්ට් එකක් දුන්නාම මේ කැමරාව එහා මෙහා ගෙනදී ඕගලන්ට පේන ඇති ෆෝකල් පොයින්ට් එක එක ආකාරයට රඳවාගෙන චලනය කරනවා. මේ කොහෙට චලනය කරත් ඕගලන්ට පේන ඇති එතනට ෆෝකස් වෙලා තියෙනවා කැමරාව. ඉතින් මේකත් ඉතා වටින ඔප්ෂන් එකක් ඔගලන් චලනය වන පින්තූරක් ගැනීමේදී ෆෝකල් පොයින්ට් එක තියාගන්න. ඊළඟට අල්ට්‍රා ස්නැප්ෂොට් ඔප්ෂන් එක මම සෙටින් එක සිලෙක්ට් කරපුවාම ඔගලන්ට මේ ආකාරයෙන් දිස්වෙනවා. දැන් ඔගලන්ට නන්නම් කොහොමද ඒක වැඩ කරන්න කියලා මේ ආකාරයට ෂට බටන් එක දෙපාරක් ක්ලික් කරපුවාම ඔයගලන්ට පින්තූරක් ගන්නවා ඔටෝමැටිකලි. ඉතින් මේකත් ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන් ඔයගලන් කැමරා භාවිතයේදී. අවසාන වශයෙන් ඉමේජ් ඇජස්ට්මන්ට් යටතේ ඔගලන්ට ඇජස්ට් කරන්න පුළුවන් ඉමේජ් එකේ කන්ට්‍රාස්ට් එක, ෂාප්නස් එක, සැටුරේෂන් එක. ඉතින් මේ සෙටිංස් භාවිතා කරලා ඔගලන්ට ඉතා හොඳ පින්තූරු ගන්න පුළුවන් මේ නෝවා 2i ෆෝන් එකෙන්. ඉතින් ඊළඟ සතියේදී මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද මේකේ මෝඩ් සිලෙක්ට් කරලා ගන්න පුළුවන් පින්තූරු ගන්න පුළුවන් ආකාර. ඉතින් ඔයගොල්ලෝ අපේ වීඩියෝස් හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න. ඒ වගේම අපේ වීඩියෝස් දිගටම බලන්න ඕන නම් අපේ channel එක subscribe කරන්න. ඉතින් ඊළඟ සතියේ මම Nova 2i කැමරාවේ මෝඩ්ස් පිළිබඳව ඉදිරිපත් කරන්න. ඉතින් එතෙක් ඕගොල්ලන්ට සුබ සතියක්.